පැහැදිලිවම මේ රජයේ රජයේ සේවය කරන රාජ්‍ය සේවකගේ වැටුපට තට්ටු කරන එක නවත්තන්න බෑ කියලා අපි කියන්න ඕනේ. අපි ඇවිල්ලා 100-107කින් වැටුප වැඩි කරා මේ රටේ ලක්ෂ 15කගේ පමණ. නමුත් ඒ වගේම වැටුප වැඩි කරා පමණක් නෙමේ භාණ්ඩ හා සේවාවල මිල පහත ඉලුවා. පෙට්‍රල් රුපියල් 33කින් අඩු කරා, ඩීසල් අඩු කරා, භූමි තෙල් අඩු කරා. ඒ වගේම ගෑස් රුපියල් 1000 ගානකින් අඩු කරා, කිරිපිටි අඩු කරා, සීනි අඩු කරා. මේ බොහොමයක් අඩු කරා අපි ජීවන බර පහත ඉලන්නේ. එක පැත්තකින් බඩු මිල පහල හැරිය, අනිත් පැත්තෙන් ආදායම් වැඩි කරලා දුන්නා රටේ ජනතාවට. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා මොකද කරන්නේ? එක පැත්තකින් බඩු මිල ඉහළ යවනවා, අනිත් පැත්තෙන් ආදායම අඩු කරන්න අවශ්‍ය පිඹුරුපත් හදනවා. මේ මැතිවරණයක් පෙනිපෙනි, මැතිවරණයක් අභියස. ඒ නිසා අපි ජනතාවට කියනවා ඉතාම සිහි කල්පනාවෙන් ඉන්න. එක විටක කිව්වා ඇමතිවරු කොරෝනා වෛරසයේ උත්සන්න වූ අවස්ථාවේ ලයිට් බිල අපි ගෙවන්නම් කියලා, ලයිට් බිල මාසෙ කිහිපෙන් කපා හරින්නම් කියලා. අද ඊටත් වැඩිය බදුත් එක්ක ලයිට් බිලක් කියවලා තියෙනවා ජනතාවට. එකවතාවක කියනවා ඔබ ගන්න ණය ටික අපි කපා හරින්නම්, ඒ සම්බන්ධයෙන් අපි සහන දෙන්නම් කියලා. අද ඒව එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක වෙලාවක කියනවා මේ ණය දෙන්නම් ආයෝජකයන්ට අඩු පොලියක් ඇද්ද කියලා. බැංකුවලින් අහපුවා මෙහෙම කිසිම සර්කියුලර් එකක් තාමත් ඇවිල්ලා නැහැ කියලා පේනවා. ඒ නිසා මේ ආණ්ඩුව යන ක්‍රමයේ පිළිබඳව මං හිතන්නේ ඉතාම පැහැදිලිවද පේනවා. කිසිම රටාවක් අනුව නෙමෙයි, කිසිම ක්‍රමවේදයක් අනුව නෙමෙයි ආණ්ඩුව යන්නේ.